දවසක් ප්‍රිය විද්‍යාර්ථීනි කැලණි බහිරපද ආයතනයේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔබ සියලු දෙනා. මේ වෙනුවිට විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ විෂය යොමු කරන්නේ නැද්ද කියන කාරණේ ඉල්ලීම් කරනවා. ඒ අතර බෞද්ධ සංස්කෘතිය සංචාර කළමනාකරණය මේ වගේ විෂයන් ගණනාවක දේශන දාන්න නැද්ද කියන කාරණේ අපිට තොරතුරු සංවේදනය කරනවා. ඉතින් අපි ඒ ආචාර්යවරු සෑම දිනාටම හැකි ඉක්මනින් දේශන යොමු කරන්න කියන කාරණේ ඉල්ලා සිටලා තිනවා. ඒ අනුව අද දවසේ බෞද්ධ සංස්කෘතිය විෂය සඳහා බෞද්ධ සංස්කෘතිය විෂය භාරව කටයුතු කරන අධිකාචාර්ය විජේතුංග ආචාර්යවරයාගේ දේශනයක් YouTube channel එකට අපි යොමු කරනවා. ඒ නරඹලා ඔබගේ විෂය දැනුම යාවත් කාලින කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි දුවේ පුතේ අපි මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ ඔයගොල්ලෝගේ විභාගය හා සම්බන්ධ පාඩමක් විස්තර කරන්න. ඉතින් මම හිතනවා මේ අවස්ථාව වෙනකොට මුළු ලෝකෙම කොරෝනා රෝගී තත්ත්වය මත යම් යම් අපහසුතාවකට පත් වෙලා තියෙන්නේ. නමුත් අපේ විද්‍යාර්ථීන් අපේ දූලා පුතාලා සුවෙන් ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ මේ තරේ විභාගයෙන් මේ ප්‍රශ්නයක් එනවා ඒ ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් ලියයි කියලා බලාපොරොත්තු වෙන තමා මම මේ පාඩම අද ඔයාලට කරන්නේ. ඉතින් අද පාඩම දෙවෙනි අරුද්දේ දුවදරුවන්ට අදාළ 20:15 පේපරේට සම්බන්ධ ඒ කියන්නේ මේ බෞද්ධ කලා පුරාවස්තු හා භික්ෂු භික්ෂුණී සංස්ථා කියන පේපරේට අදාළ පාඩමක් තමයි මම කරන්නේ. ඒ පාඩම තමා මහනුවර යුගයේ චිත්‍ර කලාව. ඉතින් මහනුවර යුගයේ චිත්‍ර කලාව කිව්වම ඔයගොල්ලෝ දන්නවා දැකලා තියෙනවා. ඒ නිසා මේ හරි සාර්ථකව මේකට උත්තරයක් අපි ලියා ගන්න පුළුවන්. මම ඉතින් මේ මහනුවර යුගයේ චිත්‍ර කලාව කිව්වම අපේ අධ්‍යයන පාසුව සඳහා ප්‍රධාන මාතෘකා තුනක් ඇතුළත මේක විස්තර කරා. එතන මෙහෙමයි. චිත්‍ර කලාව ව්‍යාප්ත වූ ප්‍රදේශ හා සිත්තරු. ඒක තමයි දෙක සිතුවම් හමුවන විහෙර විහාරස්ථාන පිළිබඳ. තුන තමා සිතුවම් වල වස්තු විෂය පිළිබඳ. ඉතින් මෙන්න මේ මාතෘකා තුන යටතේ ඕගොල්ලන් පුළුවන් සාර්ථක පිළිතුරක් මේකට ලියන්න. එතකොට මෙහෙමයි මහනුවර යුගයේ චිත්‍ර කලාව කියලා අපි හඳුන්වනකොට 17-18 සියවස් වලට අදාළ සිතුවම් තමයි අපි මේ යටතේ කතා කරන්නේ. මේවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත වෙලා තිනවා. ඒ කියන්නේ මුළු ලංකාව පුරාම මේ සිතුවම් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ සිතුවම් ශෛලිය ප්‍රධාන කොටස් තුනක් යටතේ බෙදා දක්වලා තිනවා විද්වතුන්. ඒක තමයි මධ්‍යම මහනුවර ශෛලිය කියලා. ඒ කියන්නේ මධ්‍යම මහනුවර ශෛලිය කියනවා මහනුවර නුවර එළිය බදුල්ල වගේ දිස්ත්‍රික්කවල ව්‍යාප්ත වෙලා තියෙන චිත්‍ර කලාව. ඊට පස්සේ මහනුවර ශෛලිය කියලා තව කොටසක් අපි ගන්නවා. අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල වගේ දිස්ත්‍රික්කවල තමයි මධ්‍යම මහනුවර ශෛලියේ චිත්‍ර අපිට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ පහතරට ශෛලිය, ඒ කියන්නේ දකුණු පළාත ආශ්‍රිතව තමයි පහතරට ශෛලියේ චිත්‍ර අපිට දකින්න ලැබෙන්නේ. ඒ ප්‍රදේශ වශයෙන් ගත්තොත් එහෙම දකුණු පළාත කියලා ගන්න ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ වගේ ප්‍රදේශවල වේර විහාරස්ථානවල තියෙන චිත්‍ර මේකට අදාළ වෙනවා. හරි. දැන් ඔන්න දැන් මේ මහනුවර යුගයේ චිත්‍ර ප්‍රධාන කොටස් තුනකට අපි බෙදලා තියෙනවා. ඒ යටතේ අපි මේවා සාකච්ඡා කරමු මේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ මොනවද කියලා. දැන් ඒතර චිත්‍ර කලාවේ ව්‍යාප්ත වූ ප්‍රදේශ හා සිත්තරුන් කියලානේ අපි දැන් කතා කරන්නේ. ඒතර ඔන්න ප්‍රදේශය තමයි මධ්‍ය මහනුවර. දැන් මේක ගැටලුවක් නෑ. මහනුවර ශෛලිය පහතරක් ශෛලිය. ඒතර මේ යටතේ ඉන්න සිත්තරුන්. ඉතින් අපිට 17-18 වන සියවස් වල චිත්‍ර නිර්මාණය කරපු සිත්තරුන් බොහෝ ගණනක් හම්බෙලා තියෙනවා. ඒ අතරින් දේවර ගම්පොළ සිල්වත් හාමුදුරුවෝ තමයි ප්‍රධාන වෙලා තින්නේ. ඊට අමතරව කිරියාලේ නයිදේ කියන සිත්‍රා, කටුවන හිමියන් කියන සිත්තරුන් හාම් ඇඳපුච්චි හාමුදුරුවෝ, නිලගම පටබැඳි සිත්‍රා, දෙවුන්දර අන්දරිස් කියන චිත්‍රා හා හීනප්පු කියන සිත්‍රා තමයි අපිට මේ යුගයේදී චිත්‍ර ඇඳපු අය වශයෙන් දකින්න ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ. එහෙනම් ඔන්න දැන් ඒ කොටස අපි හමාර කරනවා.
ඊළඟට චිත්‍රකලා ව්‍යාප්ත වූ ප්‍රදේශ සහ සිත්තරුන් පිළිබඳව මේ ළඟට අපි ඉගෙන ගන්න ඕනේ. හරි දිවේ පුතේ දැන් අපි සිතුවම් හමුවන වෙහෙර විහාරස්ථාන පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ මම ඉස්සෙල්ලා කිව්වනේ මුළු ලංකා පුරාම මානවරුගේ චිත්‍ර අම්බෙලා තියෙනවා කියලා. ඒ අතරින් මෙන්න මේ විහාරස්ථාන තමයි අපිට දකින්න ලැබෙන්නේ. දඹුල්ල විහාරය, රිදී විහාරය, මැදවල විහාරය, ගඩලාදෙණි විහාරය, කරගම්පිටිය විහාරය, කැලණි විහාරය, දනගිරිගල විහාරය, බඹරගල විහාරය, දොඩම් තලේ විහාරය, සූර්යබඩ විහාරය, මුල්කිරිගල විහාරය. මෙන්න මේ විහාරස්ථාන තමයි මහනුවරගේ සිතුවම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපිට ඉතා වැදගත් වෙන්නේ. දැන් මේ ටික දැන් මහ සිතුවම් හමුවන ස්ථාන ටික දැන් ඔයගොල්ලොන්ට පැහැදිලි. එහෙනම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ සිතුවම් වල වස්තු විෂය පිළිබඳව. හොඳයි දුවේ පුතේ දැන් අපි වස්තු විෂය යටතේ සාකච්ඡා කරනකොට මේ නුවරයුගේ චිත්‍ර කලාවේ තියෙන විශේෂත්වය තමයි බුදු සිරිතේ අවස්ථා සිතුවම් කරලා තියෙන්නේ. ඊළඟට ජාතක කතා සිතුවම් කරලා තියෙනවා. ඊට පස්සේ ඓතිහාසික සිදුවීම් සිතුවම් කරලා තියෙනවා. මේ අතරින් අපි ගත්තොත් බුදු සිරිතේ අවස්ථා වශයෙන් අවස්ථා සෑහෙන ප්‍රමාණයක් සිතුවම් කරන්න ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, අබිනිෂ්ක්‍රමණය, සතර පෙර නිමිති දැකීම, ප්‍රථම ධර්ම දේශනාව, මාර යුද්ධය, දේවාරෝහණය, ආලවක දමනය, සූවිසි විවරණය, පිරිනුවන් පෑම, අනෝතප්ත විල, කුසිනාරානුවරට බුදුන් වහන්සේ වැඩම කිරීම යන මෙන්න මේ සිද්ධීන් තමයි බුදු සිරිතේ අවස්ථාවන් වශයෙන් සිතුවම් කරලා තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ ජාතක කතා පිළිබඳව විමසනකොට දකින්න තියෙන ජාතක කතා ලෙසට වෙස්සන්තර ජාතකය, සස ජාතකය, සුතසෝම ජාතකය, උරග ජාතකය, චුල්ල ධර්මපාල ජාතකය, දහම්සොඬ ජාතකය, තෙලපත්ත ජාතකය, කට්ටහාරි ජාතකය, මහා සීලව ජාතකය, තේමී ජාතකය, සත්තුබත්ත ජාතකය, ඛණ්ඩහාල ජාතකය, සිවි ජාතකය, ශාන්තිවාදී ජාතකය කියන ජාතක කතා තමයි වැඩි වශයෙන් නුවරයුගේ සිතුවම් කරලා තියෙන්නේ. ඉතින් මේ යුගයේ මෙමෙ මේ ජාතක කතා සිතුවම් කරන්නක හේතුව තමයි අතන අපේ වස්තු විශ්ලේෂණය කතා කරන්නේ. එතකොට ඉවසීම, දන් දීම, පරෝපකාරය, ඒවත් දේවල් තමයි මේ වගේ මේ ජාතක කතා වල වැඩි වශයෙන් මේ දෙන පණිවිඩයේ. ඒ නිසා තමයි මේ වාගේ වා සිතුවමට ලක් කරලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ ඊළඟට දැන් අපි ජාතක කතා ඉවරයි. ඊළඟට ඓතිහාසික සිද්ධි මහනුවරයේ සිතුවමට ලක් කරලා තියෙනවා. අපි බලමු මොනවාද ඓතිහාසික සිද්ධි වශයෙන් දකින්න තියෙන සිතුවම් කියලා. ඔව් දැන් ඔන්න මේ නෝලිවේ ඓතිහාසික සිද්ධි සිතුවම් කරලා තියෙනවා. ඒවා වශයෙන් අපිට දකින්න තියෙන්නේ මේ විජය කුමරුගේ ලංකා ගමනය, දුටුගැමුණු රජතුමා හා රජ පවුල, සංගමිත්තා තෙරණියගේ ආගමනය කියන ජයශ්‍රීමා බෝධීන් වැඩම කිරීම, සොළොස්මස්ථාන පිහිටවීම, මිහිකත වැළපීම ආදී සිතුවම් තමයි ඓතිහාසික සිද්ධි වශයෙන් අපිට නුවරයුගයේදී දකින්න තියෙන්නේ. එතකොට දැන් නුවරයුගයේ චිත්‍රකලාව පිළිබඳව විමසනකොට මෙන්න මේ අවස්ථා තුන යටතේ තමයි ජනතාවට සද්ධාව භක්තිය, බුදුදහම පිළිබඳව ඒ සද්ධාව භක්තිය වගේම රට ජාතිය පිළිබඳව හැඟීමක් ඇති වෙන විදිහට සිතුවම් කරණය කරලා තියෙන්නේ. හොඳයි මේ ළඟට අපිට තියෙන්නේ අපිට මේ වස්තු විෂය පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ මේ පුතේ. ඒක යම්සි ධර්මයක්. දෙයක් කියන්නේ ධාර්මිකව ලැබෙන යම් දෙයක් තියෙනවා නම් ඒක මේ කායික නිවීමටත් හේතු වෙනවා කියලා. ඒ හින්දා තමයි බුදුන් වහන්සේ උරුවෙල දනාවේ සේනානි නම් නියංගම තෝරාගත්තේ. කියන්නේ පාරිසරික වින්දනය. ඒ වගේ තමයි මේ චිත්‍රකලාවෙත් පුජ්‍යලයාට චිත්‍රය තුළින් ධාර්මික සිතුවිල්ලක් ඇති කරලා ඒ හරහා ආධ්‍යාත්මික සංවර්ධනයක් ළඟා කර දීමට උත්සාහ කරගෙන තියෙනවා. දැන් උගලන්න මම මේ අතරතුර මේ සිතුවම් කීපයක් ගැන දැක්ුවා. දෙගල්දොරුව, දඹුල්ල, රිදී විහාරේ වාගේ වෙහෙර විහාරස්ථානවල සිතුවම්.
ඒක අපි දැක්කා දැන් මාර යුද්ධය. දැන් එතන මාර යුද්ධය කියනකොට එතන මාර දිව්‍ය පුත්‍රයා කුවක් අතේ තියාගෙන ඉන්න ආකාරයත් හෙන්න තියෙනවා. ඒකෙන් ඇඟෙව්වේ පෘතුගීසි ලන්දේසීන් ඉංග්‍රීසීන් ලංකාව ආක්‍රමණය කළා තියෙනවා. ඒගොල්ලෝ තමයි මාරිය වශයෙන් මේ දැක්ක. ඒ නිසා එයාලට එරෙහිව අපි කටයුතු කරන්න ඕනේ. කටයුතු කරන්නේ මොකද? විහෙර විහාර විනාශ වෙනවා. ලංකාවේ සිංහල ජාතිය විනාශ වෙනවා. ආගම විනාශ වෙනවා. මේ විනාශ වෙන ආකාරය වළක්වා ගන්න තමයි ඒ චිත්‍රයෙන් දෙන උපදේශයක් වශයෙන් සාකන්න තියෙනවා. එනට මිහිකත දෙස්දිහිම කියන චිත්‍රයකට ඔයගොල්ලෝ දකින්න ඇති. ඇත්තටම මේ ලංකාවේ විහෙර විහාරස්ථානවලට බුද්ධාගමට වෙන හානිය පිළිබඳව දැකලා තමයි මේ මිහිකත මේ හඳන්නේ දුකටපත් වෙන්නේ. ඒ නිසා මේ මිහිකත දුකටපත් වෙන එක වළක්වා ගන්න ඕනේ. ලේප දෙන පණිවිඩය තමයි මේ සිතුවම් වලින් ඔය දක්වලා තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම ඔකේ වෙස්සන්තර ජාතිකයේ දකින්න තියෙනවා. වෙස්සන්තර ජාතකයේ නෝර යුගයේ හැම තැනකම ඔගේ දකින්න පුළුවන්. ඒ හරහා දාන පාරමිතාව, ඒ පරාර්ථ චර්යාව ජනතාවට හේතු ගැන්වෙන්න තමයි උත්සාහ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් ඉපදුනාම ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව පරාර්ථ චර්යාවේ නිරත වෙමින් ජනතාව, රට, ආගම ආරක්ෂා කරමින් අවසානයේදී මෙලෝ දිනුවට හා පරලෝ වශයෙන් නිර්වාණය තමයි මේ සිතුවම් වලින් අපේක්ෂා කරලා තියෙන්නේ කියන එක තමයි මට ඔයාලට මේ නූර යුගයේ සිතුවම් වලින් පෙන්වා දෙන්න තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මහනුවරගේ චිත්‍ර කලාව ඉච්චරයි. ඔගොල්ලෝ මේකෙන් මේ ප්‍රශ්නෙට අදාළව ශාස්ත්‍රීය වශයෙන් උත්තරයක් ලියයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපිට වැඩි කාලයක් නැහැ. ඔයගොල්ලෝ නිරෝගී සම්පත්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.